ඉන්දියාවේ සිට විදේශවලට යන ගමන් ගමන් නොඑක් විදිය සීමාවල් පනවලා තියෙනවා. මේ අවස්ථාවේදී ඉන්දියාවේ විශාල වශයෙන් රෝගීන් වාර්තා වන නිසා ඉන්දියානු ජාතිකයින් අතර COVID-19 රෝගී තිබේ කියන එක අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඒ නිසා ඕන්න නිසි පරිදි නිරෝධායනය කර අපේ රට ඇතුළ වෙනවා නම් ඒන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් යම්කිසි විදියකින් යම්කිසි පාලනයකින් තොර යම්කිසි දෙයක් සිද්ධ වුණොත් ඒන් අවදානමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා මුහුදු සීමාව හරහා බොහෝ වෙලාවට සංචරණයන් සිදුවෙනවා නීත්‍ය අනුකූලව නැතුව නීත්‍ය විරෝධී ආකාරයට. ඒ වගේම මුහුදු ගැඹුරු මුහුදේදී දීවරින් අතර මිශ්‍ර වීමක් සිදු වෙන්න පුළුවන් ඉන්දියානු ජාතිකයින් සහ ශ්‍රී ලාංකිකයින් අතර. ඒ නිසා ඒවා සීමා කිරීම සඳහා ඒ දීවරින්ට උපදෙස් ලබා දීමත් ඒ වගේම ඒ ප්‍රදේශවල යම්කිසි විදියකින් ආසාදිතයින් මේ විදියට පැමිණුණොත් ඔවුන් හඳුනා ගැනීම සඳහා අහඹු පරීක්ෂණ සිදු කිරීමත් ඒ ප්‍රදේශ ආවරණය වන සියලුම රෝහල්වලට පැමිණෙන COVID-19 හා සමාන රෝග ලක්ෂණ තියෙන සියලුම දෙනාව PCR පරීක්ෂණ තුළින් ආසාදිතයින් ඉන්නවාද කියලා හඳුනා ගැනීමත් අපි මේ අවස්ථාවේදී සිදු කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඉන්දියාවේ විශාල වශයෙන් COVID-19 රෝගී පැතිරුණත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ආකාරයේ සම්බන්ධතා ගමන් බිමන් හුවමාරු සිදු වුණත් ඒ තුළින් අපේ රට තුළට COVID-19 රෝගය නැවත ඇතුල් වීමේ තියෙන අවධානම අවම කිරීමට මේ අවස්ථාවේදී කටයුතු කර තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.